සුභ සන්ධ්‍යාවක්. ගෙවෙන දවසේ උණුසුම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමුවන මම නිමේෂ චමත් සංකල්ප. මම නිශාන්ති දිල්රුක්ෂි. මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. ඉතාලියෙන් පැමිණ කන්දකාඩු නිරෝධායනයේ සිටි 44 හැවිරිදි පුද්ගලයෙක් කොරෝනා මරණ ලැයිස්තුවේ 5 වෙනියාවේ. රෝගය වසන් කර දරු උපතකට නාගොඩ රෝහලට ඇතුළත් වූ කාන්තාවකටත් කොරෝනා. හුදකලා කළ අටළු ගමින් පැන යන අය අල්ලන්න මොල්ගොඩ ගඟේ බෝට්ටු මෙහෙයුමක්. කොරෝනාව රටින් තුරන් කරන තුරුම නිසි උපදෙස් අනුව ක්‍රියා කරන බව ජනපති පවසයි. අපේ පොළොවෙන් අපේම දේ හදාගන්න ගෙවතු දසලක්ෂයක් වගා කරන සෞභාග්‍ය ඇරඹේ. කොරෝනාවට විසඳුම පාර්ලිමේන්තුව කැඳවීමද මහා සංගරුවනින් ප්‍රශ්නයක්. ලෝකයේ කොරෝනා මරණ 60,000 ඉක්මවද්දී ඉන්දියාවේ නිවුන් දරු දෙදෙනෙක් කොරෝනා සහ කොවිඩ් වේ. දේශීය ප්‍රවෘත්ති. රට මුළුමනින්ම වසා දැමීමේ තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. ඒ අනුව සමාජ මාධ්‍ය ජාල හරහා ගෙන යන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙසයි පොලිස්පතිවරයා නියෝජ්‍ය පොලිස්පතිවරයා ජනතාවකෙන් ඉල්ලා සිටින්නේ. අද දිනය වන විට විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාල හරහා වැරදි ප්‍රචාරයක් පළවෙමින් පවතින බවට වාර්තා වෙනවා. සම්පූර්ණ වසා දැමීමක් පිළිබඳ අසත්‍ය ප්‍රවෘත්තියක් ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කිරීම, ඒ වගේම මීට අදාළ කාරණා සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම ප්‍රකාශයට පත් කරන්නේ ජනාධිපති මාධ්‍ය ඒකකය මගින්. ඒ වගේම විටින් විට ඒ සම්බන්ධව ශ්‍රී ලංකා පොලිසිය, ශ්‍රී ලංකා යුද හමුදාව, ආරක්ෂක අමාත්‍යාංශය, ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශය සහ විශේෂයෙන්ම රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් මාධ්‍ය නිවේදන නිකුත් කරනවා. මේ හැරෙන්නට වෙනත් කිසිම මාධ්‍ය නිවේදනයක් මේ කොරෝනා සම්බන්ධව නිකුත් වෙන්නේ නැහැ. ඒ නිසා විවිධාකාරයෙන් අන්තර්ජාලය, ඒ වගේම සමාජ මාධ්‍ය ජාල හරහා සිදුවන මෙවැනි අසත්‍ය ප්‍රචාරවලට රැවටෙන්නට එපා. මේ සම්බන්ධයෙන් අපි විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. ලෙඩ රෝග ඇති කරන විෂ බීජ මට්ටු කරන්න සබන් යොදා දෑත් සෝදන්න. මෙරටදී හමු වූ කොරෝනා රෝගීන් අතුරින් පස්වන මරණයත් අද සිදු වුණා. හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු මියන විට 44 වන වියේ පසු වුණා. මේ අතර මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 162 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ලෝක වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වෛරසය හේතුවෙන් මෙරට පස්වන පුත්කලයාත් ජීවිතක්ෂයට පත් වුණා. ඉතාලියේ සිට මෙරටට පැමිණි ඔහු වැලිකඳ මූලික රෝහලේ ප්‍රතිකාර ලැබෙමින් සිටියේදී ජීවිතක්ෂයට පත් වුණේ. මෙවර දකුණු කොරියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි කන්දකඩු නිරෝධායන මධ්‍යස්ථානයේ දින 14ක කාලයක් නිරෝධායනට ලක් වූ පුත්කලයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. කොවිඩ් 19 වැළඳීමෙන් මෙරටදී වාර්තා වූ පස්වන මරණකරු පසුගිය 23 වනදා වැලිකන්ද රෝහලට ඇතුළත් කර තිබෙනවා. පසුව ඔහු මාර්තු 26 වනදා දැඩි සත්කාර ඒකකයේ වෙත යොමු කෙරුණා. මෙසේ මියගියේ වෙනත් අසනීපයකින් පිරුණු අයෙකු නොවීම විශේෂත්වයක්. මේ පුද්ගලයාට වෙනත් ශරීරයේ සංකූලතා තිබිච්ච පුද්ගලයෙක් නෙවෙයි. ඒ නිසා මේ රටේ ජනතාවට අපට කියන්න තියෙන්නේ මේ රෝගය වෙනත් රෝගවලට ගොදුරු වුණාද නැද්ද කියන කාරණය නෙවෙයි මාර්යා වෙලා ගන්න. එනිසා මේ රෝගය ව්‍යාප්ත වුණාට පස්සේ මේ රෝගය මැඩලන්න කටයුතු කරනවාට වඩා වැදගත් වෙන්නේ මේ රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා අපි සියලු දෙනාම එක්ව කටයුතු කිරීම. ඔහුගේ සිරුර හමුදා සහ පොලිස් ආරක්ෂාව යටතේ අරලගන් මිල විජේපාපුර පිහිටි ආදාහනාගාරයේදී ජාත්‍යන්තර නිරෝධායන පරිමිතින්ට අනුව අද පස්වරුවේ ආදාහනය කෙරුණා. Thank you.
මෙතර කන්දකාඩු නියෝදායන මධ්‍යස්ථානයේදී නියෝදායන වීමෙන් පසුව COVID-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයා සම්බන්ධයෙන් මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජිඩී ලයිනල් මහතා මෙලෙස අදහස් පළ කළා. ඊයේ උගේ මට කතා කරලා කිව්වා මේ උණ නෑ බඩ රිදෙනවා උගුරේ පොඩි තෙමපටල ගතියක් තිබෙනවා ඒක නිසා මොකද කරන්න කියලා. අවශ්‍ය ඒ තත්ත්ව යටතේ නාගොඩ රෝහලට ඇතුළත් කළා. ඊයේ අවශ්‍ය අවශ්‍ය සෑම්පල් අරගෙනමින් අනතුරුව කොරෝනා වෛරස් එක ශරීරගත වෙලා කියලා අපිට දැනුම් දීලා කළුතර නාගොඩ රෝහලේ දරුවෙකු ප්‍රසූත කළ බේරුවල අඹේපිටිය ප්‍රදේශයේ 27 හැවිරිදි කාන්තාව කොරෝනා ආසාදිතයෙකු බවට හෙළි වී තිබෙනවා. ව්‍යාජ ලිපිනයක් ඉදිරිපත් කරමින් සාමාන්‍ය දරු ප්‍රසූතයක් සඳහා ඇය රෝහල වෙත ඇතුළත් වී ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. ඇය හුදකලා කිරීමට ලක් කළ කලාපයක සිට පැමිණි අයෙක් බව හඳුනා ගැනීමෙන් අනතුරුව විශේෂ වාට්ටුවක දරු ප්‍රසූතය සිදු කර තිබෙනවා. පසුව කළ වෛද්‍ය පරීක්ෂණවලදී හෙළි වුණේ ඇයට කොරෝනා වෛරසය ආසාදිනී වී ඇති බවයි. මේ වෙනකොට ඕගල්ලන්ගේ මේ නිවාස සංකීර්ණයේ එක ගෙදරක කාන්තාවක් කොරෝනා රෝගයේ පහු ඊයේ දිනේ ස්ථිර වුණා අපිට වැළඳුණු බවට. එතකොට අපි ඕගොල්ලන්ට කියන්නේ ඕගොල්ලෝ ඒගොල්ලන් ආශ්‍රය කරලා තියෙන ඕගොල්ලෝ ඊයේ දින පෙරේදා දින හවස අර වතුර නැති සිද්ධියට ඕගොල්ලෝ හැමෝම බාරද ගිහින් තියෙනවා. ඒක නිසා අද දින සිට දින 14 කිසිම කෙනෙක් මේ නිවාසයෙන් එළියට බහින්න බෑ. මේ නිවාස සංකීර්ණයෙන් එළියට යන්නත් බෑ. කවුරු හරි නිවාස සංකීර්ණයෙන් සහ මේ ගෙදරින් එළියට බැහැලා බව අපිට හමුදා බුද්ධියන්තෙන් දැනුම් දුන්නොත් අනිවාර්යයෙන්ම හමුදා සහාය අරගෙන නිරෝධායන මධ්‍යස්ථානයක් දක්වා ගෙනියනවා. කිසි කෙනෙක් ගෙදරින් එළියට බහින්න බෑ. ඒ ගෙදර කට්ටිය මෙහෙ එන්න බෑ. මේ ගෙදර කට්ටිය එහෙ යන්න බෑ. ගේ ඇතුළට එලා ඉන්න. මේක පාලනය කරගන්න අපිට සෞඛ්‍ය අංශයට උදව් කරන්න. මව සහ දරුවා මුල්ලේරියාව රෝහල වෙත මාරු කරයවා තිබෙනවා. ඇය මුලින් ඇතුළත් වූ වාට්ටුවේ වෛද්‍යවරයෙකු ඇතුළු කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකු නිරෝධායනයට යොමු කළ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. මේ කාන්තාව රෝහලට ඇතුළත් වෙලා තිබෙන්නේ ප්‍රසූත වේදනාවෙන් බබා හම්බ වෙන්න. ඒ අතරින් වෙන කිසිම රෝග ලක්ෂණ තිබිලා නැහැ. උන් හෝ හෙම්බිරිස්සාව හෝ මෙයා පන්නිල කියලා දැනගෙන තමයි සැකේට ටෙස්ට් කරලා තියෙන්නේ. ඒක පොසිටිව් වුණා. අපි කලින් හොයාගත්ත රෝගියා හිටියේ එහා පැත්තේ ගමේ. මැද කඩයක් තියෙනවා. ඒ මැද තියෙන කඩේට අර කලින් රෝගියා ඇවිල්ලා ගිහිල්ලා තියෙනවා දවස් දෙකක් තුනක්. ගොඩක් වෙලා ඉඳලා ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ රෝගියා අතපත ගාපු බඩු මේ ගමෙන් ගිය කට්ටිය අතපත ගන්නකොට ඒවන්න බෝ වෙන්න පුළුවන්. ඉතින් භයානක තත්ත්වය තමයි මේ වගේ සංවිච්ච රෝගීන් තව අනන්තවත් ඉන්න පුළුවන් මේ ප්‍රදේශේ. ඉන්න දනිත් අම්මලේ ඉන්න වාට්ටුවේ තියෙන ප්‍රදේශයට මේ අම්මා ගිහිල්ලා නැහැ. ඊට මීටර් 50ක් 100ක් විතර 50ක් විතර එහැයින් තමයි මේ අම්මා කොරිඩෝ එකේ එනකොටම තමයි අපේ හෙදකාර්ය මණ්ඩලයේ අඳුරගෙන තියෙන්නේ මෙයා. ඉතින් ඒ අම්මලට කිසිම එකෙන් බලපෑමක් සිද්ධ වුණේ නැහැ. ඒක මට සැකයක් නැතිවම කියන්න පුළුවන්. ඉරණමඩු නිරෝධායන මධ්‍යස්ථානයේදී ගුවන් හමුදාවේ මූලිකත්වයෙන් නිරෝධායනට ලක් වූ 170 දෙනෙකු අද දිනේදී එම කටයුතු සාර්ථකව අවසන් කර නිවෙස් බලා පිටත්ව ගියා. නිරෝධායනට ලක් වූ පිරිස රජයට මෙන්ම ආරක්ෂක අංශවලට සිය ස්තුතිය පළ කළා. ඉන්දියාවේ දඹදිව වන්දනාවේ ගොස් පැමිණි පිරිසකුයි මෙලෙස නිරෝධායනට ලක් කෙරුණේ. නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් අද දිනේ සිය නිවෙස් බලා පිටත්ව ගියා. මින්නේරිය කටුකැලියාව යුද හමුදා කඳුරේ නිරෝධායනට ලක් කළ පුද්ගලයන් 108 දෙනෙකුෙන් යුත් කණ්ඩායමක් මෙසේ සිය නිවෙස් බලා පිටත්ව ගියා. ඔවුන් ඉන්දියාවේ වන්දනා ගමන් සහ අධ්‍යාපන කටයුතු වල නිරත වූ පිරිසක්. නාගල් ඉන්දියාවේ ඉඳි ඉඳ 14 නාට්කල් මුහාමලේ තත්පරදී අපි ඉන්දියාවේ ගිහින් ආවේ දවස් 14ක නිරෝධායනින් පස්සේ අපි අද ගෙදර යනවා. සිංහල දෙමළ කියලා කිසිදු ભેදයක් නැතුව මේ හමුදාව අපිට ඉතා හොඳින් සැලකුවා. ප්‍රදේශතලේ ඉඳ ඉඩතලේ එංගලේ නල්ල මුරේලේ සිගිච්චේ ඇලිත් කිසිම කෙනෙක් මේකට බය වෙන්න ඕනේ නැහැ. මේ දවස් 14ක් ඉඳලා සතුටින් අපි යන්නේ ගෙවල් වලට. කවුරු කිසිම මුස්ලිම් කිනකෝ දෙමලෙක්ිනකෝ සිංහලෙක්ව බය වෙන්න ඕනේ නැහැ. යමදා කට්ටිය අපි හොඳට සැලකුවරා දවල් අවසය කියලා නැහැ. අල්ලා දෙයියන්ගේ වීටෙන් අපි ඒගොල්ලන්ට ප්‍රාර්ථනා කරනවා නිරෝධිකව එන්නයි කියලා. අතන අපිත් මුලින්ම කොරන්ටයින් කම එන්න බය වුණා. ඒත් මේ ආවට පස්සේ තියෙන සැලකිලිත් එක්ක අතරම මේ හිටපු ආමි කිය අයියලා මේ හැමෝටම ස්තුතිය විශේෂම පුද කරන්න ඕනේ. රජෙන් දාලා තියෙන නීති රීති සැලකිල්ල අරගෙන හමුදාවටයි රජයටයි මේක නවත්තන්න සහයෝගය දෙන්න කියලා හැමෝගෙම ඉල්ලා සිටිනවා. හමුදා නිලධාරින් අපි දිහා බලලා අපේ ඕනෑපාකම් බලලා අපිට බොහොම සහයෝගයක් දුන්නා. ඒ වගේම අපි සැහැල්ලුවෙන් මේ දවස් 14 ඉතාමත්ම විනෝදෙන් ඒ කියන්නේ ජීවිතේ විඳපු අලුත්ම අත්දැකීමක් වුණා. අපට කරපු මෙහෙවර ඉතාගේ කොට සලකනවා. ඒ වචනෙන් ක්‍රියාවෙන් කියා නිම කළ නොහැක. ගරු ජනාධිපතිතුමාට යුද හමුදාපතිතුමාටත් අනේක වාරයක් ස්තුතියි. උතුනේ මේ කවි මල් මිට පිළිගන්න පතනම බැතුන් ඔබ සැම දෙන බුදු වෙන්න.
මෙතර මඩකලපුව දිස්ත්‍රික්කයේ පමණක් 2362 දෙනෙකු ඔවුන්ගේ නිවෙස්වලම ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා. මේ අතුරින් 1011 දෙනෙකු විදේශයන්හි රැකියා සඳහා ගොස් නැවත පැමිණි අයයි. කොළඹ සිට ගුරුතලාවට හොර රහසේ පැමිණි පිරිසක් නිවෙස් 3ක ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා. මෙම කණ්ඩායමට 33 දෙනෙකු ඇතුළත් වූ බවයි බෝගාකුඹර පොලිසිය ප්‍රකාශ කළේ. මහනුවර අකුරණ නගරය අද විෂබීජ හරණයට ලක් කෙරුණා. නගරයේ ගොඩනැගිලි මෙන්ම සියලු මාර්ග විෂබීජ හරණයට ලක් කිරීමටයි සෞඛ්‍ය බලධාරීන් කටයුතු කළේ. අටලුගම ප්‍රදේශයෙන් කොරෝනා රෝගීන් 5 දෙනෙකු හමුවීමත් සමග ග්‍රාම සේවා වසම් 7ක් හුදකලා ප්‍රදේශ බවට පත් කෙරුණා. අද දිනේ එහි ප්‍රධාන මාර්ග සියල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ මූලිකත්වයෙන් විෂබීජ හරණයට ලක් කෙරුණා. මේ අතර අටලුගම ගම්මාසින් බොල්ගොඩ ගඟ හරහා හොර රහසේ අනිකුත් ගම්මානවලට ඇතුළු වන බවට තොරතුරු ලැබී තිබෙනවා. ඒ අනුව එවැනි ක්‍රියා මැඩලීම් සඳහා බණ්ඩාරගම පොලිසිය සහ පොලිස් නාවික කොට්ටාසය ඒකාබද්ධව බෝට්ටු සේවාවක් අද ආරම්භ කළා. මෙම බෝට්ටු සේවාව මගින් බොල්ගොඩ ගඟට මායිම පිහිටි අටලුගම සහ කිම්මන්තුඩාව ගම්මාන ආවරණය කරනවා. රත්නපුර ශික්ෂණ රෝහලේදී කොරෝනා රෝගිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කර ගැනීමට හැකි බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනුජ් රොද්‍රිගෝ මහතා පවසනවා. රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේ පැවති කොරෝනා මර්ධන කමිටු රැස්වීමට එක්තිමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. මෙහිදී අදහස් දැක්වූ වෛද්‍ය අනුජ් රොද්‍රිගෝ මහතා සඳහන් කළේ සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ලබා දී තිබූ PCR යන්ත්‍රය එම විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා විසින් රත්නපුර ශික්ෂණ රෝහල සඳහා తాවකාලිකව COVID-19 පරීක්ෂණ කටයුතු වෙනුවෙන් ලබා දී ඇති බවයි. විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන්ගේ සුබසාධනීය සහතික කිරීම සඳහා විදේශ අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. කොරෝනා මර්ධන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමත් සමග ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටින පිරිස් වෙනුවෙන් පහසුකම් සැපයීමට මෙරට තානාපති කාර්යාල ඔස්සේ කටයුතු කරනු ඇති. වීසා බලපත්‍ර අහෝසි වන සතුන්ට මෙන්ම විදේශගතව සිටින වෙනත් ශ්‍රී ලාංකිකයන්ට වීසා දීර්ඝ කර ගැනීම සඳහා විදේශයන්හි ක්‍රියාත්මක ශ්‍රී ලංකා දූත මණ්ඩල කටයුතු කරමින් සිටිනවා. මරදාන සියසත සෙවන මහල් නිවාස සංකීර්ණයේ වැසෙන ජනතාව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පොලිසිය කටයුතු කළා. මෙම මහල් නිවාස සංකීර්ණයෙන් කොරෝනා ආසාදනයවෙකු හමු වූ අතර ඔහු මිය යාමත් සමග එම ප්‍රදේශය කෙරෙහි සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවල දැඩි අවධානය යොමු වුණා. ස්වයං නිරෝධායනයට යොමු වෙමින් සිටින මෙම ජනතාවගේ රසවින්දනය වෙනුවෙන් සංගීත වැඩසටහනක්ද පැවැත්ුණේ පොලිස් සංගීත ඒකකයේ මෙහෙවීමෙන්. මේ අතර කොරෝනා ආසාදනය වීමෙන් මියගිය මරදානේ පදිංචිව සිටි පුද්ගලයාගේ බිරිඳටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අනුව අදාළ කාන්තාව පුත්තලමේ සිට වැඩිදුර ප්‍රතිකාර සඳහා IDH රෝහල වෙත රැගෙන ආවා. ජාත්‍යන්තර දෙස අවධානය යොමු කරන විට ඉන්දියාවේ උපත ලැබූ නියුන් දරුවන් දෙදෙනෙකුට කොවිඩ් සහ කොරෝනා නමින් නම් තබා තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එවැගේම මේ දිනේදී ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයකට බෙවර විට දැඩි විරෝධයක් මතුවා තිබෙනවා. ඒ තමයි එරටට පැමිණලා සිටින විදෙස්සුන් ඔවුන්ගේ මූල්‍ය කල්මනාකරණය කරගත නොහැකි නම් තම මව් රට බලා ආපසු යන ලෙසයි ඔහුගේ නිවේදනය සඳහන් කර තිබුණේ. මෙවැනි විවසන තත්වයක් හමුවේ මෙවැනි ප්‍රකාශයක් කිරීම කාලෝචිත නැති බවයි බොහෝ දෙනා ප්‍රකාශ කරන්නේ. කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට ලෝ පුරා මරණ 60,398ක් වාර්තා වී තිබෙනවා. වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 11,33,801ක්. 236,005 දෙනෙකු සුවය ලබා ඇති බවයි වාර්තා වන්නේ. ලෝ පුරා රටවල් සහ ස්වයං පාලන ප්‍රදේශ 205ක වෛරසය ව්‍යාප්ත වී තිබෙනවා. යුරෝපය සහ ඇමරිකා එක්සත් ජනපදය කොරෝනා වෛරසයේ දැඩි බලපෑමට ලක්වීමත් සමග අනාගතයේදී දැඩි ආර්ථික අර්බුදයක් ඇති විය හැකි බවට ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු අඟවනවා. ලෝක බැංකුව සඳහන් කරන්නේ මෙම ආර්ථික අර්බුදයේ අයහපත් බලපෑම ඇතිවන්නේ දිළිඳු රටවලට බවයි. වෛරසයෙන් මියගිය පුද්ගලයන් සිහිකර විනාඩි 3ක නිශ්ශබ්දතාවක් පැවැත්වීමට චීනය පියවර ගත්තා. ජනාධිපති ෂී ජින්පින් මහතාද මීට එක්ව සිටියා. එරට දජ අඩුකුමු කරමින් වාහන නෞකා සහ දුම්රියවල නලා ශබ්ද කරමින් මියගිය අය වෙනුවෙන් කනගාටුව ප්‍රකාශ කෙරුණා. වෛරසය පැතිරීම ආරම්භ වූ වුහන් ප්‍රාන්තයේ සියලුම මාර්ග සංඥා රතුපැහැයෙන් තිබීමද විශේෂත්වයක්.
වෛරස් වැළඳී ඇති වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන රටවන්නේ ඇමරිකාවයි. ගත වූ පැය 24 තුළ පමණක් කොරෝනා රෝගීන් 1321 දෙනෙකු මියගොස් ඇති බව එරට බලධාරීන් පවසනවා. සෞඛ්‍ය සේවා වෙනුවෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පනවා තිබූ ඇතැම් නීති රෙගුලාසි ලිහිල් කිරීමටද පියවරගෙන තිබෙනවා. ඇමරිකාවේ ජනතාවට තම නිවෙස් තුළම රැඳී සිටීමට ඉල්ලීම් කර තිබුණත් සමහර ප්‍රාන්තවලින් එය දක්නට නොලැබීම මේ වෛරසයේ පාලනයට ඉමහත් තර්ජනයක් වී ඇති බව ඇමරිකාවේ ජාතික ආසාත්මික හා බෝවන රෝග පිළිබඳ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඇන්තනි ෆෞසි මහතා අද දවසේදී ප්‍රකාශ කළා. ඒ වගේම රෙදි මුඛ ආවරණ භාවිත කිරීම ඇමරිකාවේ රෝග නිවාරණ හා වැළැක්වීමේ මධ්‍යස්ථානය මගින් නිර්දේශ කර තිබෙන බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අද දබල මන්දිරයේදී පැවති සාකච්ඡාවකදී इटालिये එරට සෞඛ්‍යාංශ පවසන පරිදි ඉතාලිය තුල තවමත් කොරෝනා වෛරසයේ උපරිම මට්ටමට පැමිණ නැහැ. ඉතාලිය තුල ශ්‍රී ලාංකිකයන් ඔවුන්ගේ නිරෝධායන කටයුතු ඒ වගේම ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂක කටයුතු නිසි පරිදි ක්‍රියා කිරීම තුලින් ඔවුන් යම් දාක් දුරට මෙම රෝගකාරක වෛරසයෙන් ආරක්ෂා වීමට ඔවුන්ට හැකියාව ලැබී තිබෙනවා. ඉතාලි බලධාරීන් පවසන්නේ ඉදිරි සති කිහිපය ඇතුළත ක්‍රමක්‍රමයෙන් මෙම කොරෝනා ආසාදිත තත්ත්වය ඉතාලිය තුලින් පහවෙයයි ඔවුන් අපේක්ෂා කරනවා. පාර්මා නගරයේ රෝහලක එක වාට්ටුවක් කොරෝනා ආසාදිතයන් අඩුවීම තුලින් වසා දැමීමට ඔවුන් කටයුතු කරලා තිබෙනවා. සාමාන්‍ය ජන ජීවිතයට බ්‍රිතාන්‍ය වෛරසයේ උපරිම තත්ත්වයට පත්වනු ඇති බවයි සෞඛ්‍යාංශ පවසන්නේ. ස්වයං නිරෝධායනයේ 7 වන දිනේ පසු කරන එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ තවමත් සුළු වශයෙන් රෝග ලක්ෂණ පවතින බවයි. ගත වූ පැය 24ක කාලය තුළ ප්‍රංශයේ 1120 දෙනෙකු කොරෝනා හේතුවෙන් මියගොස් තිබෙනවා. මේ මරණවලින් වැඩි සංඛ්‍යාවක් වැඩිහිටි නිවාස ආශ්‍රිතව සිදුවන බවයි ප්‍රදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. ජපානයේ කොරෝනා වෛරස ව්‍යාප්තිය ඉහළ ගියද එරට තවමත් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් නොකිරීම හේතුවෙන් අග්‍රාමාත්‍ය චින්චෝ අබේට දැඩි විවේචන එල්ල වෙනවා. ජපාන සෞඛ්‍යාංශ පවසන්නේ වෛරසයේ පැතිර යාම අසාමාන්‍ය ලෙස ඉහළ ගියොත් එරට සෞඛ්‍ය පද්ධතියට අඩාල විය හැකි බවයි. දකුණු කොරියාව තුල මේවන විට වෛරසයේ පැතිර යාම ඉතා අවම මට්ටමකට පැමිණ තිබෙනවා. ආසදිතයන් හඳුනා ගැනීමේ උසස් ක්‍රමවේද භාවිත කිරීම මෙයට හේතු බවයි සෞඛ්‍යාංශ පවසන්නේ. දකුණු කොරියාවට පැමිණෙන සියලුම විදේශිකයින් සඳහා නීති දැඩි කිරීමට කොරියානු රජය මේවන විට කටයුතු සූදානම් කර තිබෙන බවත් වාර්තා වෙනවා. තත්ත්වය එසේ තිබියදී දකුණු කොරියාවේ මහමැතිවරණය පැවැත්වීමට රජය මේවන විට කටයුතු සූදානම් කරමින් පවතින බව තමයි අපට වාර්තා කිරීමට හැකියාව පවතින්නේ. ශ්‍රී ලාංකිකයින් කිසිවෙකුටත් මෙම කොරෝනා වෛරසය හේතුවෙන් කිසිදු බලපෑමක් සිදු වී නොමැති බව අපට මේ මොහොතේදී වාර්තා කිරීමට හැකියාව පවතිනවා. ලෝකයටම බලපෑම් කළ ලෝකයේම අඳෝනාවක් බවට පත් වූ මෙම නව කොරෝනා වෛරසය මරටින් තුරන් කිරීමට ඔබ ඔබගේ යුතුකම ඉෂ්ට කරන්න. සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ ලබා දෙන උපදෙස් ඔබ පිළිපදින්න. එන්න අපිත් එක්කතු වෙන්න. අපි මේ අභියෝගය ජයගමු. මගේ ගුවන් යානා මෙරට වෙත පැමිණීමේ තහනම යලි දැනුම් දෙන තුරු දීර්ඝ කර ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා. රටින් පිටවන විශේෂ ගුවන් ගමන් අඛණ්ඩවම සිදු කරන බවයි එම අධිකාරිය වැඩිදුරටත් පවසන්නේ. COVID-19 වසංගතය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා රජය ක්‍රියාත්මක කරන වැඩසටහනේ ප්‍රගතිය සහ ඉදිරියේදී ගත යුතු පියවර පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. වෛරසයේ ගෝලීය ව්‍යාප්තිය සහ එය පාලනය කිරීමට රජයගත් ක්‍රියාමාර්ගවල ප්‍රගතිය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදනීය මහතා පැහැදිලි කළා.
වෛරසයේ ව්‍යාප්තිය හඳුනාගත් මුල් අවස්ථාවේදීම එය පාලනය කිරීමට ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයකත් කඩිනම් ක්‍රියාමාර්ග හේතුවෙන් සෞඛ්‍ය ගැටලුව කළමනාකරණය කර ගැනීමට හැකි වූ බව මෙහිදී ප්‍රකාශ කෙරුණා. කෙසේ වුවද අවධානම තවමත් පහව ගොස් නැහැ. වෛරසය මර්ධනය කිරීමට ඉදිරියටත් තීරණය කරුණේ සෞඛ්‍ය, වෛද්‍ය, ආරක්ෂක සහ නීති ඇතුළු අදාළ අංශවල විශේෂඥයන්ගේ නිර්දේශය අනුවයි. රෝගයේ ගෝලීය ව්‍යාප්ති නිරීක්ෂණය කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය වරින් වර නිකුත් කරන නිර්දේශ අධ්‍යයනය කර සුදුසු තීරණ ගැනීමට කටයුතු කරනවා. දැනට ආරම්භ කර ඇති කොරෝනා මර්ධන වැඩසටහන වඩා විධිමත්ව තත්ත්වය යහපත් අතට හැරෙනතුරු සිදු කිරීමට මෙම සාකච්ඡාවේදී එකඟත්වය පළ වුණා. ආසාදිතයන් ආසාදිතයන් බවට සැකකරන පිරිස මෙන්ම ඔවුන් ඇසුරු කළ අය නැවත නැවතත් දැඩි පරීක්ෂාවකට ලක් කිරීමටද මෙහිදී තීරණය කෙරුණා. වසංගතය පාලනය කිරීමට හැකි වූ අනෙකුත් රටවල් අනුගමනය කර ඇත්තේ එවන් පිළිවෙතක්. ආසාදිතයන් සහ ඔවුන් ඇසුරු කළ අය නිවැරදිව හඳුනා ගැනීමට හැකි වී ඇතැයි ආරක්ෂක බලධාරීන් මෙහිදී සඳහන් කළා. ඇඳිරි නීතිය පැනවූ දිනේ සිට මේ දක්වා සිදු කළ මෙහෙයුම් වලින් වැඩිම පිරිසක් අත්අඩංගුවටගෙන ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අද හෙළි කළා. අතුරු මාර්ග අඩිපාරවලදී හෝ මහජන හමුවීම් සිදුවීම හොත් ඔවුන්ද අත්අඩංගුවට ගන්නා බවයි ඒ මහතා අවධාරණය කරන්නේ. මෙම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලය තුළ වැඩිම සැකකරුවන් සංඛ්‍යාවක් අත්අඩංගුවට ගනු ලැබුවේ අද දින උදෑසන 6න් අවසන් වූ පැය 24ක කාලය තුළ එම සැකකරුවන්ගේ ගණන 1500කට ආසන්න වෙනවා. 19 වෙනිදා සිට අද දින දක්වා කාලය තුළ වාහන 3100ක් පමණ පොලිස් භාරයට ගෙන තිබෙනවා. එමැනි අත්අඩංගුවට ගන්නා සැකකරුවන් කිසියෙකුට පොලිසිය මගින් අප ලබා දෙන්නේ නැහැ. ඔවුන් අධිකාරියට ඉදිරිපත් කරනවා. ඒ වගේම මෙම වාහන මුදාහැරීමක්ද සිදුවන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි ඇඳිරි නීති බලපත්‍ර අවභාවිතා කරන්නන්ට එරෙහිවත් ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක වෙනවා. අතුරු මාර්ග අඩිපාර ඔස්සේ හෝ යම් ආකාරයක මහජන හමුවීම් එකට එකතු වී සිටිනවා නම් ඔවුන්ට එරෙහිව ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා. වැඩිපුරම පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ මෙම කාලය තුළ ගම්පහ දිස්ත්‍රික්කයෙන් 871 දෙනෙක්, අනුරාධපුර ප්‍රදේශයෙන් 645ක්, මීගමුව ප්‍රදේශයෙන් 619ක්, කැලණියෙන් 520ක් සහ පුත්තලම් ප්‍රදේශයෙන් 493ක් වෙනවා. ඉතිරි අයවලුන් වෙනත් ස්ථානවලින්. රට තුල ආහාර නිෂ්පාදනයේ කඩිනම් කිරීමේ අරමුණින් ගෙවතු දසලක්ෂයක් වගා කරන සෞභාග්‍ය ගෙවත්ත දීප ව්‍යාප්ත වැඩසටහන මෙවන විට ක්‍රියාත්මකයි. ලොව පුරා ව්‍යාප්ත වෙති කොරෝනා වෛරසය හමුවේ අකණ්ඩව රටේ ආහාර රටේ ජනතාවට ආහාර සැපීම අරමුණු කරගනිමින් රජය මෙම වැඩපිළිවෙල ආරම්භ කළා. නාගරික සහ අර්ධ නාගරික ජනතාව ඇතුළු සමස්ත ජනතාව ඉලක්ක කරගනිමින් ගෙවතු දසලක්ෂයක් වගා කිරීම සෞභාග්‍ය ගෙවත්ත වැඩසටහනේ අරමුණයි. බීජ වර්ග පහකින් යුත් බීජ පැකට්ටුවක් සහ ඊට අදාළ උපදෙස් පත්‍රිකාවක් රුපියල් 20ක සහන මිලකට ලබා දීමටයි කටයුතු යොදා ඇත්තේ. එමෙන්ම රුපියල් 20ක සහන මිලකට වර්ග 3කින් යුත් එළවලු පැල බඳුනක්ද ලබා දෙන බව මහවැලි කෘෂිකර්ම වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය පවසනවා. www.saubhagya.lk වෙබ් අඩවියට පිවිසීමෙන් බීජ සහ පැල ඉල්ලුම් කළ හැකියි. මීට අමතරව ආනයනික අතිරේක භෝග 14ක් රට තුළ ප්‍රවර්ධනය කිරීමද දීපව්‍යාප්ත ජාතික වැඩසටහනට ඇතුළත්. අම්බලන්තොට රුදියගම ගොයිපලේදී වගා කටයුතු ආරම්භ කෙරුණේ ජාතික පසුතම්පත් මණ්ඩලයේ සභාපති මහාචාර්ය මංජුල මාගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්. බඩිරිඟු ඇතුළු කෘෂිභෝග වගාමන් පසුතම්පත් මණ්ඩලයේ ගොවිපළ තුළ සිදු කෙරෙනවා. ජාතික වැඩපිළිවෙලට සමගාමීව මධ්‍යම පළාතේ වගා කටයුතු වලට අවශ්‍ය බීජ ලබා දීම ගන්නරුවේදී සිදු කෙරුණා. ඒ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය WMW වීරකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන සඳා සිට ගොවි මහත්තුන්ට බෙදා දීම සඳහා අපි මෙතනින් බීජ නිකුත් කරනවා. හඳුනාගත් භෝග වර්ග 14ක් ඒ අදාළ පැකට් හදලා ඉවරලා ඒක සියල්ල ගොවි ජනතාවගේ ශීස්ත්‍රයට ලබා දීම තමයි. බීජ පැල ලක්ෂ 1.5කුත් ඒ වගේම බඳුන් ලක්ෂ 1.5කුත් ගෙවතු වගාවට අවශ්‍ය බීජ පැකට් මිලියන 2කුත් සඳහා බීජ නිකුත් කරනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේද වගා කටයුතු සාර්ථකව ආරම්භ කෙරුණා. වැලිකන්ද සහ දෙඹුලාගල ප්‍රදේශයේ ගොවීන් 300 දෙනෙකුට එළවලු බීජ සහ පැල වර්ග බෙදා දීම මේ අනුව සිදු කෙරුණා. මේ අභියෝගවල මුහුණ දෙන්න කියලා තම පැහැදිලි කිරීමක් කළා. බීජ සහ පැල වර්ග අද ලබා දුන්නා. ගොවි මහත්මිය කටට අපි අනේක වාරයක් අපේ ගෞරව ස්තුතිය මේ අවස්ථාවේ වුණේට උද කරන්න සූදානම්. ඉදිරියේදී අපේ රටේ ඇතිවන ආහාර හිඟයට පිළියමක් වශයෙන් තයික්මනින් ගොවීන් වශයෙන් ක්‍රියා කරන්නට මෙතෙන්දී උපදෙස් දුන්නා. ඒ උපදෙස් පිළිපදින්නට ගොවීන් වශයෙන් අපි බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී අපේ
සමස්ත ලෝකයටම මූණ දීලා තිබෙන මේ ප්‍රශ්නෙට එන ආහාර හිගයට මූණ දීම සඳහා සූදානම් වෙන මේ මොහොතේදී මේ බීජ පැල ලබා දීලා ඒ වගේම බීජ ඇට ලබා දීලා ගොවියෝ විදිහට අපි දිරිමත් කරලා මේ ගෙනියන වැඩපිළිවෙල අපි ඉදාම අගේ කොට සලකනවා විශේෂඥ මතයට ගරු කරමින් කොරෝනා වෛරසය මර්ධනයට රජය ඉතා සාර්ථක වැඩපිළිවෙලක් ගෙන යද්දී සියලු දේශපාලනඥයන් පටු අරමුණු පසෙකලා ඊට සහාය ලබා දිය යුතු බව මහා සංඝරත්නය අවධාරණය කරනවා දෙමළ ඩයස්පෝරාවේ බෙදුම්වාදීන්ගේ ඒජන්තවරුන් හැටියට කටයුතු කරපු යම් පිරිස් මේ රට යන ගමන වෙනස් කරලා ඒ නැවතත් අගාධයට ඇද දැමීම සඳහා අවශ්‍ය පිඹුරුපත් සකස් කරමින් ඉන්නවා අපිට පේනවා දේශද්‍රෝහි ඇතම් දේශපාලකයන්ට මෙය අවස්ථාවක් බවට පත් වෙලා තියෙනවා බල ලෝභී වමනාවන් ක්‍රියාත්මක කර ගැනීම සඳහා ජුනින් දෙවෙනිදාට රැස්විය යුත්තේ ජනතාව පත් කරගනු ලබන නව මන්ත්‍රී මණ්ඩලයක් මිසක් ඇතම් අවස්ථාවලදී මේ රටට ද්‍රෝහීව කටයුතු කරපු ඇතම් ජනතාවගේ අප්‍රසාදයට පත් වෙලා ඉන්න උන් නෙමෙයි උන් තමන්ගේ වගකීම පැත්තක දාලා ඒ වෙනුවට බල ලෝභී ක්‍රියාවලිය යෙදීම පිළිබඳව අපි අපගේ අප්‍රසාදය පළ කරන්නට කැමැති මේ විසරෝම පාර්ලිමේන්තුවකට පණ දෙන්න ආයි කැඳවීමෙන් කිසි වැඩක් සිද්ධවන්නේ නැහැ. ඒක ජනතාව පතන දෙයක් නෙවෙයි. ජනතාව අතරට ගිහිල්ලා අවශ්‍ය කරන කෑම බීම්ද ඇඳුම් පැළඳුම්ද බේත්යේද මෙන්න මේව ලබා දෙන්න රජය ගෙනියන වැඩපිළිවෙලට සහාය දක්වමින් ගම්වල වැඩ කටයුතු සිද්ධ කරොත් පාර්ලිමේන්තුව රැස් කිරීමට වඩා ඉතාමත්ම වැදගත් කාර්යයක් ඒක. මේක සෙල්ලම් කරන කාලයක් නෙවෙයි. ඒ නිසා මේ වෙලාවේ කුහක වෙන්න එපා. තමන්ගේ පටු දේශපාලන අදහස් මේවට යොදා ගන්න එපා. ඉතින් ඔබට කලලක් වෙච්ච සමහර දේශපාලන දේවල් හදා ගන්න හොඳ අවස්ථාවක් කරගන්න මේක. මේ වෙලාව කකුලෙන් අදින්න එපා. ඔබට ඒ සහයෝගය දෙන්න බැරි නම් අඩු ගානේ කතා නොකර ගෙදරට වෙලා ඉන්න. ඒකත් මේකට ලොකු සහයෝගයක්. පවත්නා ව්‍යසනකාරී තත්වයේ හමුවේ රජය ගෙන යන වැඩපිළිවෙලට සහාය දක්වමින් ජාතික ලොතරැයි මණ්ඩලය රුපියල් බිලියන 25ක් මුදලක් COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට පරිත්‍යාග කළා. මෙම අරමුදලට යොමු කිරීම සඳහා එම මුදල ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ලලිත් පියුම් පෙරේරා මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබා දුන්නා. ඒ අග්‍රාමාත්‍ය නිල නිවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ කැලුම් පියංකර මහතාද මෙම අවස්ථාවට එක් වුණා. කොරෝනා වෛරසය හේතුවෙන් පීඩාවටපත් අපේම සහෝදර ජනතාවට සහන සැලසීම කාණ්ඩ 3ක් යටතේ සිදු කිරීමට ITN මනුෂ්‍යත්වයේ සත්කාරය තුලින් තීරණය කෙරුණා. ITN මනුෂ්‍යත්වයේ සත්කාරය වැඩසටහනේ සාකච්ඡාවක් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ වික්‍රමසිංහපුර ප්‍රධාන පරිශ්‍රයේදී පැවැත්ුණා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ, නිදහස් කලා සංධානය, ඩයලොග් සමාගම ITN මාධ්‍ය ජාලය සමග එක්වීමෙන් මෙම සත්කාරය සිදු කරනවා. කලාකරුවන් වැඩිහිටි සහ ළමා නිවාසවල සිටින්නන් මෙන්ම විශේෂ අවස්ථා සහිත පුද්ගලයන්ට උපකාර කිරීම මේ යටතේ සිදු කරනවා. කෙටි කාලීන, මධ්‍ය කාලීන, දීර්ඝ කාලීන යන අධිර තුනක් යටතේ ඒ ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ. ව්‍යාපෘතිය ක්‍රියාවට නැන්වීමේදී කලාකරුවන්ට මනුෂ්‍යත්වයේ සත්කාරය ඇමතිය හැකි දුරකථන අංක දෙකක් හඳුන්වා දී තිබෙනවා. ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර අර්බුදයට විසඳුමක් ලෙස ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල සඳහා අවශ්‍ය එළවලු බීජ සහ පැල පරිත්‍යාග කළ හැකි අය වෙනුවෙන්ද විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දුන්නා. ITN මනුෂ්‍යත්වයේ සත්කාරයට මූල්‍යමය ආධාර ලබා දී හැකි අයටද ඒ සඳහා අවස්ථාව හිමිවනවා. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සේවක සේවිකාවන්ගේ දිනක වැටුප ITN මනුෂ්‍යත්වයේ සත්කාරයට පරිත්‍යාග කෙරුණා. විහාරස්ථානයක විදුලි ආලෝකය සඳහා එකතු කළ මුදල් කැටයක්ද කොරෝනාවෙන් පීඩාවටපත් ජනතාවට සහන සැලසීමට බාර දුන්නා. කොරෝනා වසංගතය ව්‍යාප්ත වන මොහොතක ජනතාව කුපිත කරවන අසත්‍ය ප්‍රචාර ගෙන යන සමාජ මාධ්‍ය කිහිපයකට එරෙහිව නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත මහතා පැමිණිලි පහක් ඉදිරිපත් කළා. ඒ කොළඹ අපරාධ කොට්ටාසේ නිලධාරීන් හමු වෙයි. The leader කියන සමාජ ජාල වෙබ් පිටුවේ පළ වෙලා තියෙනවා මුස්ලිම් දේහයන් භූමිදානය කිරීමට අගමැතිකින් විශේෂ කමිටුවක්. වලවල් කොන්ක්‍රීට් කිරීමට යෝජනාවක්. මේක සම්පූර්ණ බොරුවක්. අගමැතිතුමා පැහැදිලිව ප්‍රකාශ කරා සෞඛ්‍ය අංශවල ප්‍රධානීන් නියම කරපු ආකාරයට මේ දේහයන් ජාතීන් අතර භේදයක් නැතුව සියලුම දෙනා ආදාහනය කරන්න කියලා පැහැදිලි තීන්දුවක් අරගත්තා.
ඒකම නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාගේ Facebook පිටුව සම්පූර්ණයෙන්ම සාවද්‍ය ලෙස නිර්මාණය කරලා මේ ආකාරයට මුස්ලිම් කොරෝනා රෝගීට වැළඳලා මිය ගිය පුද්ගලයෝ සම්බන්ධයෙන් වෙනම භූමි දානය ක්‍රමයක් ආධාරයෙන් නෙමෙයි භූමි දානය කරනවා කියලා කාරණේ සම්බන්ධයෙන් සාවද්‍ය මුහුණුපත පිටුවක් නිර්මාණය කරලා ඒක ප්‍රචලිත කරලා තිනවා මේ සම්බන්ධයෙන් අපි පැමිණිල්ලක් කරා තුන්වන පැමිණිල්ල වශයෙන් slstory.com කියන සමාජ ජාල වෙබ් අඩවිය තුල කියලා තිනවා රාජපක්ෂ පවුලේ ඥාතීන් 548 දෙනෙකුට නාවික හමුදා උපයෝගී කරගෙන සියලුම පහසුකම් ඒ ආහාර ද්‍රව්‍ය ලබා දෙනවා කියන කාරණේ. ඉතින් මේ මහා සාවද්‍ය ප්‍රකාශ ඒකම අසත්සාලි මහත්මයා මේ දිනවල WhatsApp තුල Viber තුල ප්‍රචාරය කරනවා ඔඩියෝ ක්ලිප් එක. අසත්සාලි මහත්මයාගේ මේ ප්‍රකාශය තුල අන්තර්ගත වෙලා තියෙන්නේ ජාතීන් අතර වෛරීස් ආකල්ප ඇතිකර ස්වරූපයක්. මේ හඬපටය තුල ඔහු අවසානයේ ඉල්ලා සිටිනවා මුස්ලිම් ජනතාවගේ මුත ශරීර ආදාහනය කරන්න ඉල්ලන ඒ අයට ශාප කරන ආකාරයට යාඥා කරන්න කියලා ඉල්ලා සිටිනවා. එකම අවසාන වශයෙන් අපි දැක්ක ඊයේ දිනේදී බේරුවල ප්‍රදේශයේ පල්ලියක් පරීක්ෂා කරන්න යන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට තමන්ගේ රාජකාරිය කරගන්න දෙන්නේ නැතුව යම් තරුණ කොටසක් ඔය හදන්නේ ඕගොල්ලෝ අපෙන් කන්න තමයි. ඉතින් මේ වගේ ප්‍රකාශ කරපු පුද්ගලයෝ සම්බන්ධයෙන් පැහැදිලිව නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. 4-5 පැමිණිලි දෙක පුද්ගලිකව නීතිඥ ප්‍රේමනාත් සිදුලොත් වශයෙන් 1-2-3 අග්‍රාමාත්‍යවරයාගේ මාධ්‍ය ප්‍රකාශකවරයා හැටින් තමයි පැමිණිලි කරේ. බන්ධනාගාර ඉතිහාසයට නව පිටුවක් එක් කරමින් රැඳව 1961 දිනක අප මත මුදා හැරුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත පත්කළ විශේෂ කමිටුවේ නිර්දේශවලට අනුව අධිකරණ නියමයෙන් මෙම රැඳවුවන් අප මත මුදා හැර තිබෙනවා. පසුගිය 17 වනදා සිට අද දිනේ දක්වා කාල සීමාව තුලදී ඔවුන් නිදහස් කර ඇත්තේ. ජනාධිපතිතුමා බන්ධනාගාර පරිසරයේ නිරීක්ෂණය කළ අවස්ථාවේ රැඳවුවන් ජනාධිපතිතුමාගෙන් කළ ඉල්ලීමකට අනුව සහන සැලසීමට කමිටුවක් පත් කෙරුණා. ජනාධිපතිතුමාගේ උපදෙස් මත ශ්‍රී ලංකා නීතිඥ සංගමය අධිකරණ අමාත්‍යාංශය හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නියෝජිතයින්ගෙන් සමන්විත මෙම කමිටුව අදාළ නිර්දේශ ජනාධිපති ලේකම්වරයා වෙත ඉදිරිපත් කර තිබුණා. දඩ ගෙවා ගැනීමට නොහැකි මෙන්ම අප කොන්දේසි සම්පූර්ණ කරගත නොහැකි රැඳවුවන් මෙසේ නිදහස් කර තිබෙනවා. එමෙන්ම තවත් කරුණු කිහිපයක් සැලකිල්ලට ගනිමින් නිදහස් කළ යුතු පිරිස පිළිබඳ තීරණයකට එළඹි බවයි නීති කටයුතු පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ ජෙනරාල් හරිගුප්ත රෝහණදීර මහතා ප්‍රකාශ කරන්නේ. බන්ධනාගාරවල රැඳවුවන්ගේ ධාරිතාව දසදහසක්. එහෙත් 20,000කට අධික පිරිසක් බන්ධනාගාරවල සිටිනවා. රටේ පවතින සෞඛ්‍ය තත්ත්වයේද සැලකිල්ලට ගනිමින් ඔවුන් නිදහස් කිරීමට තීරණය කෙරුණා. අධිකාර ජනාධිපතිතුමන් අදිසියේ කොළඹ මැගසින් බන්ධනාගාරයේ කරන ලද සංචාරයේදී රැඳවියන් එවැගේම නිලධාරීන් විසින් කරන ලද යම් යම් මිල්ලීම් පිළිබඳව සාකච්ඡා කිරීමේදී බන්ධනාගාරයේ අධික තදබදය පිළිබඳව වූ ගැටලුව මනාව අවබෝධ කරගත්තා. එතුමන්ට දැඩි අවශ්‍යතාවයක් තිබුණා මේ රැඳවියන්ට යම් නෛතික කාර්යභාරයකින් සහනයක් ලබා දිය හැකි නම් ලබා දීලා අධික තදබදය අවම කිරීම සඳහා ක්‍රියාමාර්ගයක් ගැනීමට. පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨයෙකු මෙන්ම ස්වාධීන රූපවාහිනියේ හිටපු සභාපතිවරයෙකු වූ AM කරුණාරත්න මහතා අභව ප්‍රාප්ත වුණා. ප්‍රවීණ ගත් කතුවරයෙකු වූ AM කරුණාරත්න මහතා වයම පළාත් ලේකම්වරයා ලෙසද කටයුතු කළා. එමෙන්ම බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙසද ඒ මහතා කලක් සේවය කර තිබෙනවා. ඒ මහතා රචනා කළ කළු ආරච්චිලාගේ කතාව වැව්තාවුල්ල වැනි ග්‍රන්ථ රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවා. නිදහස් කලා සංසදයේ ජ්‍යෙෂ්ඨ සමාජිකයෙකු වූ අභාප්‍රාප්ත AM කරුණාරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බුරැල්ල කණත්තේදී හෙට සිදු කෙරෙනවා. නැගෙනහිර පළාත සහ උතුරේ යාපනය කිලනොච්චි මුලතිවෙන දිස්ත්‍රික් හැර සෙසු සෑම පළාතකම අද පස්වරුවේ වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දිවයිනේ බස්නාහිර සබරගමුව මධ්‍යම දකුණු සහ වයඹ පළාත්වත් ඒ වගේ මිතුරුමෙද පළාතේ බොහෝ ප්‍රදේශවල සහ මන්නාරම වගේ දිස්ත්‍රික්වලත් තැනින් තැන ගිවුරුන් සහිත වැසි වර්ධනය වීමේ හැකියාව තියෙනවා. කලින් සඳහන් කළ ප්‍රදේශවල ප්‍රබල අකුණු වගේම කෙටි කාලින වමන තරමක තද සුළං ඇති වෙන්න පුළුවන් මේ ගිවුරුන් සහිත වැසි පවතින අවස්ථාවලදී. එසමගින් ස්වාධීන රූපවාහිනී සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. අපගේ ඊළඟ පත් විකාශය රාත්‍රියේ 9:30ට බලාපොරොත්තු වන්න. සුබ රාත්‍රියක්. www.ipnnews.lk